එතකොට පුතේ අපි 6 වෙනි පාඩම කතා කරන්නේ ශබ්දය ඇසීම ආලෝකය වගේම ශබ්දය කියන්නේ අපිට දිනදා ජීවිතේ වැදගත් වන ශක්ති විශේෂය. එතකොට අපිට යමක් දැකීමට ආලෝකය අවශ්‍යයි වගේම යමක් ඇසීමට අවශ්‍යයි පුතේ මොකද්ද? ශබ්දය. ශබ්දයට කියන තව සමාන වචනයක් තමයි ඔයගොල්ලෝ දන්නවා. හැබැයි ඒක විද්‍යාත්මක වචන. ශබ්දය, සද්දය, ඔය වගේ දේවල් සාමාන්‍ය විවරදී කියන වචනයක් නේ. එතකොට විද්‍යාත්මකව ශබ්දයට කියන්නේ මොකද්ද? ධ්වනිය. ධ්වනිය කියලා තමයි මේක හඳුන්වන්නේ. සවුන්ඩ් එනර්ජි කියලා කියන්නේ මේකටම තමයි. එතකොට එදිනෙදා ජීවිතයේදී අපිට විවිධ ශබ්ද වර්ග ඇහෙනවනේ. විවිධම ශබ්ද වර්ග ඇහෙන. දැන් මේ වෙලාවේ මම කතා කරන එක ඔයගොල්ලොන්ට ඇහෙන. ඊට පස්සේ පාසලට ගියාම දැන් හෙට උදේ නැගිටිනකොට අම්මා හරි තාත්තා හරි ඔයගොල්ලෝ ඈරෝන සද්දේ. එතන ඉඳන් ගෙදර ඉදින් විවිධාකාර වූ සද්ද ඈ ඊට පස්සේ පාර බස් එකේ වෙන්න පුළුවන්, ස්කූල් බස් එකේ වෙන්න පුළුවන්, ස්කෝල්ට යන සද්ද තමන්ගේ රථයක වෙන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? ස්කෝල්ට ගියාන් පස්සේ බෙල් එක වදිනව නේද? අතු ගන්නවා පිරිසක් නේද? ළමයි ක්‍රීඩා කරනවා, හෝම්වර්ක් එහෙම ඒ අර ගණන් ටික හදුවද මචං කියලා ගණන් ටික එහෙම ඉල්ල ගන්නවා, එහෙම කරනවා නේද? ඊට පස්සේ පීරියඩ් එක පීරියඩ් බෙල් එක වදිනවා. අර ඒ වගේ දේවල් විවිධාකාර වූ ශබ්ද ඔබට නිතරම අහන්න ලැබෙන. මේ ශබ්ද පැහැදිලිව අහන්න ලැබෙන එකිනෙකට වෙනස්. එතකොට කොහොමද මේ ශබ්දයක් ඇසෙන්නේ කියන එක බලන්න නිර්මාණය කරන්න කියලා තිබ්බා. මේක නයි කියන්නේ මොකක්ද කරලා තියන්නේ? කාඩ්බෝඩ් මොකද්ද මෙතේ? මේ ගිටාරය අද මෙතේ කාඩ්බෝඩ් ගිටාර නේද? මේ වගේ ගිටාර දිනනද කාඩ්බෝඩ් මේ වෙන්න කාඩ්බෝඩ් කේතුව මේක කනට තියලා වටේ ශබ්ද අපිට හොඳට ආන්න පුළුවන්. ඕපදූප ඒ වගේ දේවල් හොඳට ආන්න පුළුවන්. තේරුණාද? සාමාන්‍යයෙන් මේ වගේ එකට කට තියලා කෑ ගැව්වම හොඳට ශබ්දය පිට වෙලා යනවා නේද? ඒ එක දිශාවකට ශබ්දය මනාව යොමු වෙනවා. අපිට පුළුවන් මේක කනට තියලා වටෙන් එන ශබ්ද ටික හොඳට කන වෙතට යොමු කරගන්න. තේරුණාද? මෙහෙන් ශබ්ද එනවා. මෙහෙන් විවිධාකාර වූ ශබ්ද එනවා. මේ පැතිවලනුත් එනවා ඇති. මේ ඔක්කොම ශබ්ද තරංග අවසානයේ ලස්සරට කොහෙටද යොමු වෙන්නේ පුතේ? කන වෙතට යොමු වෙනවා. එතකොට මේ වගේ උපකරණයකින් අපිට එහෙම නිරීක්ෂණය කරද්දි තේරෙනවා ස්වභාවික පරිසරයේ විවිධ ශබ්ද වර්ග හට ගන්නවා කියන. තේරුණාද? ගෙදෙද්දි කාඩ්බෝඩ් කේතුවක් නිර්මාණය කරලා බලන්න. එතකොට කලින් පාඩමත් එක්ක සසඳනකොට ඕගොල්ලෝ මතක ඇති ආලෝකයෙන් නිපදවන වස්තු වලට මොකක් කියලාද කිව්වේ පුතේ? ආලෝකයෙන් නිපදවන වස්තු වලට මොකක් කියලාද කිව්වේ? ආලෝක ප්‍රභව. ආලෝක ප්‍රභව කියලා. දැන් ඒක පරණ කතාවක් නේ. එතකොට එහෙනම් ශබ්දේ නිපදවන ඒවට කියන්නේ පුතේ මොනවද? ආලෝක කියන්න බෑ. ධ්වනි ප්‍රභව කියලා. හරිද? ආලෝක කියන්න බෑ. ආලෝක පරණ පාඩමක්. එක past tense. හරිද? පරණ එකක්. මේක මේ ධ්වනි ප්‍රභව. දැන් මේ පාඩමේදී අපි කතා කරන්නේ මොනවද? ධ්වනි ප්‍රභව ගැන. එතකොට ශබ්දේ නිපද වෙන්නේ කොහොමද? අපි දැන් මේ ඕපදූප අහන එක මතක දාමු. ඉන්නෝනේ මේවා. ගෙවල් පැත්තේම ඕපදූප වෙන ආච්චිලෙන් ඉන්නෝනේ මේවා. ඈ? ඈ 100ට සාපේක්ෂව ආච්චිල වැඩි නේද? ඕපදූප වෙන වැඩි පුරම ඕපදූප වෙන. සිල්ලර ගන්න ගිහිල්ලත් ඕපදූපම නැහැ. හරි? Taman තුල විනය ඒව නැහැ නේ. හරි? පුතේ ඔයගොල්ලෝ දන්නවා බයිසිකල් වල තියෙනවා බෙල් එකක්. දැන් නම් ඉතින් බෙල් එක නෑ. දැන් මියුසික් එකකුත් තියෙනවා සමහර බයිසිකලේ. බයිසිකලේ බෙල් එකක් තියෙනවානේ. මෙම කෑල්ලක් පැත්තට පැනලා ඕමනේ තියෙන. ඒක අපි මෙහෙම තද කරාම
තිලින් 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 શબ્දේ නේද එන්නේ වෙන શબ્දෙත් එක්ක හරි නේද શબ્දයක් තියෙනවා දැන් මේක මෙහෙම අතින් තද කරාම මේකේ හඬේ එහෙනම් මේක શબ્දේ නිපදවන શબ્දේ නිපදවනවා මේක මොකද්ද පුතේ ධ්වනි ප්‍රබවයක් ඒක මොකද්ද පුතේ ධ්වනි ප්‍රබවයක් තේරුණාද ධ්වනි ප්‍රබවය බයිසිකල් සීමු හැබැයි දැන් මේ මේ ධ්වනි ප්‍රබවය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ බලන්න එක අතකින් මේක අල්ලලා අනිත් අතින් මේක කම්පණය කරොත් මේක වාදනය කරොත් එහෙම අතට මොකද දැනෙන්නේ පුතේ අත දෙදරනවා නේද අත දෙදරනවා සද්දෙ ටිලින් ටිලින් ගාලා හොඳට ඇහෙනවද නැද්ද සද්දෙ හොඳට ඇහෙන්නේ තේරුණා සද්දෙ හොඳට ඇහෙන්නේ අර වගේම ශබ්දයක් ඇහෙන්නේ කළ බලන්න තේරුණා මේ සීනුව එතකොට මේකම ධ්වනි ප්‍රබවයක් මගන ධ්වනි ප්‍රබවයක් මගන සමහර පාසල් වල බොම්බයි මොටේ විකුණන කොටත් වගේ තියෙනවනේ දැන් මේකත් ධ්වනි ප්‍රබවයක් නේද ශබ්දයෙන් නිපදවන නේද එතකොට ඇයි පන්සලේ තියෙන ගන්ට එදී මේ වගේ එක නෙමෙයිද දම්බලක් හොල් 90ක් දාලා නැදී මේක අතින් මේම සීනුව අල්ලගෙන මේක යාම යාපැද්දුවම ඉස්සර කරන් සද්දයක් එයිද නැද්ද ඉස්සතර සද්දයක් එන්නේ ඕගොල්ලෝ කරලා බලන්න ගෙදරද තේරුණා දැන් විශේෂයෙන් මේකට මෙහෙම අතින් වහගෙන බෙල්ලේ නාද කරලා බලන්න ඉස්සර තරම් ශබ්දයක් එන්නේ හැබැයි අර ඇතුළ කම්පණය වෙන ස්වභාවය අතට මොකද වෙන්නේ පුතේ දැන් අතට දැනෙනවා එතකොට මතක තියාගන්න මේ එහෙනම් ඕන අලුත් දෙයක් ඉගෙන ගන්නත් මොකද කම්පණය කම්පණය වයිබ්‍රේෂන් vibration දෙදරනවා ඒ වගේ අදහසක් තමයි මේකේ තියෙන්නේ හරි අප බලමු මෙහෙම කම්පණය වෙන එක කොහොමද කියලා සිංහල අවුරුද්දට ඕන වෙන එක හරි මොකද්ද රබා මේ රබාන උඩට අපේ පුංචි පුංචි කඩදාසි කෑලි ටිකක් දාලා ඍජුවම් බෝල් ටිකක් දාන්න පුළුවන් මේ මොනවද මේ වැඩ තියෙන්නේ අපි කඩදාසි කැබලි කියලා කියමු කඩදාසි කැබල් මෙයා කවුද පුතේ රබා දැන් වටේ දැන් රබාන්ට තට්ටු කරන්න තියෙන්නේ තට්ටු කරනකොට මේ කඩදාසි කැබලි වලට මොකද වෙන්නේ? උඩ යනවා කියන්නේ රොකට් එකක් වගේ උඩ යනවා. බම්ප් වෙනව නේද මේගොල්ලෝ මේ? දැන් උඩ පනිනවා නේ. පයි උඩ පනිනවා නේද මෙම්මේ? එහෙනම් මෙයාත් ඇවිල්ලා ධ්වනි ප්‍රබවය. මේ ධ්වනි ප්‍රබවයේ ඇතිවෙච්ච කම්පණයින්ද තමයි පුතේ හඬ නිපදවෙයි. ඒ හඬ අපිට පේන්නේ හැබැයි හඬට අනුව මේ කඩදාසි කෑලි ටික 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 මොනවා වෙන්න පටන් ගන්නවද? කම්පණය වෙන්න පටන් ගන්නවා. හරිද? එතකොට පුතේ මේ මෙතන තියෙන කඩදාසි කැබලි ඉහළ පහළ යාම අනුව අපිට කියන්න පුළුවන් එහෙනම් මෙතන මොකක් හරි දෙයක් වෙනවා. මොකද්ද වෙන්නේ? කම්පණය. කම්පණය තමයි මෙතන සිද්ධ වෙන්නේ. කම්පණය වෙනකොට රබානේ හඬෙන්නේ නේද මොකද කැත්තක් අරගෙන වත්තට යනකොට ආවෝ වගේ දේ රබම් පදනේ පුතේ එහෙම වෙන්න පුළුවන් නේ උඩ බලගත්තත් වට්ටක් ඒවට අනුව මේ වාදනය කරන්න පුළුවන් නේද අන්න ඒක තමයි දැන් සාමාන්‍ය අවුරුදු විතර නෙමෙයි ඉස්සරම කාලේ මගුල් ගෙවල් වල එහෙම රබන් නේද වාදනය කරලා තියෙන්නේ ඒ වගේ වෙත් එහෙමයි හරි එතකොට මතක තියාගන්න පුතේ එහෙනම් දැන් අපි කලින් පාඩමේ ඉගෙන ගත්ත ආලෝකය නිපදවන වස්තු වලට කියනවා පුතේ මොකද්ද ආලෝක ප්‍රබව
එහෙනම් ධ්වනිය නිපදවන වස්තු වලට කියනවා මොනවද? ධ්වනි ප්‍රභව කියලා. ශබ්ද ප්‍රභව කියලා නම් කියනවා අඩුයි. එහෙම වගේ දෙන්නත් පුළුවන්, කාටවත් තර්ක කරන්න බෑ. නෑ එහෙම වෙන්න විදියක් නෑ කියලා. හරි. එතකොට මේ sources of sounds කියලා කියන්නේ ඒකම් පුතේ මතක තියාගන්න, මේ කම්පණයෙන් ඉඳ තමයි හඬ ඇති වෙන්නේ. කම්පණයෙන් ඉඳ තමයි හඬ ඇති වෙන්නේ, ශබ්ද ඇති වෙන්නේ. සරල උදාහරණයක් අපි මේසයක් අරගෙන මේසෙට මෙහෙම අඩුලක් තියමු. මේ අඩුල තුනෙන් බරක් කියලා මෙහෙම. මේ අඩුල එහා මෙහා පැද්දුවොත් මේක පහළට යනවා, උඩට යනවා, ආයි පහළට. තේරුණා? ඒ වෙනකොට කියත් පටියක් වුණත් ඕමගලොත් ඕකෙන් සද්දයක් එනවා නේද ඩ්‍රම් ගාලා. ඉතින් එතකොට වෙන්නේ මේ මේක කම්පණය වෙනවා. කම්පණය වෙනකොට මොකද වෙන්නේ පුතේ? හඬක් නිපද වෙනවා. හඬක් නිපද වීමක් තමයි මේ. එතකොට මේක යටතේම අපිට තව කතා කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඈත අතීතයේ සිංහල අපේ මේ සාහිත්‍යයට අනුව මෙතන ඉන්නවා, සංගීතය ගන්න ඉන්නවා, නැටුම් කරන ඉන්නවා, සාහිත්‍ය විශ්වවිද්‍යාල ඉගෙන ගන්න ඉන්නවා ඇති. හරි. සංගීත භාණ්ඩ ප්‍රධාන ආකාර කීයයි සාහිත්‍යයට අනුව? තුනයි නෙමෙයි, තුනයි නෙමෙයි, හතරයි නෙමෙයි. එහෙම කීකේ බබ ආයි 6 7 8 9 10 එහෙම කියයි නේ. මට හරි ගානක් ඕන. 10 5 ගොඩක් තියෙනවා. හරිද? පළවෙනි එක ආතත. ඔය කියන්නේ විතත. විතත ආතත ගාන සුෂිරනේ. සුෂිර පුතේ ආතත කියලා කියන්නේ අතින් වයනේවා. අතින් වයනේවා මේ බලන්න සාමාන්‍ය එකක් කියන්නේ නිකන් බෙර. හරිද? මේම බෙර අතින් වයන්නේ නේ. හරි. හරි. අතින් වයන්න තියෙන්නේ. විතත කියන්නේ අපි මේ වගේ එකක්. මේක සිංහල වල නැත. ඔය සයිඩ් ඩ්‍රම් එක නේද? ඩ්‍රම් එක නේද? එඹුලන්නේ. ආ එතකොට පුතේ අපේ සිංහල එකාවක් තියනවා නේද? මේ පොඩු දෙකකින් ගන්න මොකක්ද ඒකට කියන්නේ? කම්මැට්ට නේද? හරි. කම්මැට්ට මොකද? කම්මැට්ට මොකද? එහෙනම් මොකද? කම්මැට්ට කියන්නේ අතිපහසු. හරි. විතතාතත එකක් ගත්තොත්, විතතාතත එකක් ගත්තොත් මෙහෙම එකක් අපේ ලංකාවේ තියෙනවා නේද? මේ පැත්ත අති, මේ පැත්ත කෝට් එක. තවුල නේද? ඔව්. එක පැත්තක් කෝට් එකේ, එක පැත්තක් අති. හරි. දෙමළ අයගෙත් මේ වගේ, දෙමළ ජාතිකයන්ගෙත් මේ වගේම සංගීත උපකරණයක් තියෙනවා. ඝන ඝනකම දේවල් පොඩි කාලේ ගණලා තියෙනවා. ලීකෙන් නේද? හරි. ඒක අතරින් ගණ යන්නේ. එතකොට ඇයි මේ තාලම් කොට සිම්බල් එක ගෙජ්ජි? ඇයි තමයි මේ වගේ එකක් ඉංග්‍රීසි පොඩි පොතේ ඉගෙන ගත්තා. පොඩි පොඩි දෙයක පොඩි වෙන මේ පොඩු දෙකකින් ගන්න දේන මතක නෑ කාටවත්. මොකද්ද? සයිලෝෆෝනියනේ. සයිලෝෆෝනියනේ තේරුණාද? කම්පණය වන දඬු හා
පටලවය කොටස් තමයි ඕකට අයිති වෙන්නේ. තේරුණාද? ගණ සුෂිර පිමින්න තියෙන හොගාල. පටනලාව ඒකට නාලි මරන්නේ නැත්තම් නේ. ඕරණෑව මේදී නලා. මේදී ඔය නලා වර්ගයෙන් ඕ ඔක්කොම අයිති වෙන්නේ සුෂිර ගණයට තමයි. එතකොට මතක තියාගන්න සිංහල සාහිත්‍යයේ ආතත විතත විතත ආතත ඝන සුෂිර කියලා තිබ්බට විද්‍යා විදි ඉගෙන ගන්නෙ තුනයි. අපි ඉස්සරහට ඉගෙන ගමු.